මේ වන විටත් නිල්ලලා ගඟ ද්‍රෝණියේ ඇති වෙලා තියෙන සුළු ගංගතුරු තත්ත්වය අවදුරටත් පවතින බව සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම මාලිම්බඩ, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශි වලට අයත් නිල්ලලා ගඟ ගංගතුරු නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල පවතින සුළු ගංගතුරු තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් අද දිනය තුලත් වර්ධනය වනු ඇති බව සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අකුරැස්ස සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශිවල නිල්ලලා ගඟ පහත් බිම් ප්‍රදේශවල පවතින ගංගතුරු තත්ත්වය අද දිනය තුලත් වර්ධනය නොවුනත් සුළු වශයෙන් පවතින ඇති බව සඳහන් කරන්න කැමතියි. මේ හේතුව නිසා මේ සඳහන් කරපු ප්‍රදේශවල discover your dara පදිංචි ජනතාව ගංගතුරු තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින කැමැති. ඒ වගේම මේ ප්‍රදේශවල පහත් බිම් හරහා වැටි ඇති මාර්ග විශේෂයෙන්ම අතුරු මාර්ග භාවිතා කරන රියදුරු මහතුන් ඒ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසත් ගංගතුරට යටවී ඇති මාර්ග හරහා ගමන් කිරීමෙන් හැකිතාක් වළකින ලෙසත් ඉල්ලා සිටින කැමැති. ඊයේ දින රත්නපුර ප්‍රදේශයේ රත්නපුර ඇලපාත කුරුවිට සහ නිවිතගල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කළුගඟ ගංගතුර නිම්නයට අයත් පහත් බිම් ප්‍රදේශවල ගංගතුර තත්ත්වයක් ඇති වුණා. මේ ගංගතුර තත්ත්වය ක්‍රමයෙන් බැස යන බව සඳහන් කරන්න කැමති. සෑම ආකාරයකින් නිල්ලලා ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සහ කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට අද දිනේ ඉදිරි කාලය තුළ නැවතත් වර්ෂාව ඇති වුවහොත් මේ පවතින ගංගතුර තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතින නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන්ුත් අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම ඒ ප්‍රදේශවල මහ ජනතාවගෙන් සහ ඒ ප්‍රදේශාරා ගමන් ගන්නා ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමති. ඊට අමතරව කැලණි ගඟ ද්‍රෝණියේ ගංගතුර අවදානමක් වර්ධනය වීමේ අවදානමක් නොමැති බව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම දිවයිනේ මහවැලි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ඊයේ පැවතුණු ගංගතුර තත්ත්වය මේ වන විට බොහෝ දුරට බැස ගොස් ඇති බව සඳහන් කරන්න කැමති. ඊයේ දින ඇති වුණු වර්ෂා තත්ත්වය නිසා දිවයිනේ විදුලි බලාගාර ජලාශවලට සැලකිය යුතු ධාරිතාවයක් අලුතෙන් එකතු වුණා. තවදුරටත් එම ජලාශවල ජල මට්ටම වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවල පවතින කාසල්රි සහ මවුස්සා කැලේ විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස වර්ධනය වීමක් සිදු වුණා. දැනට එම ජලාශ දළ වශයෙන් 75ක පමණ ධාරිතා මට්ටමක පවතිනවා. ඒ වගේම මහවැලි ගඟ ද්‍රෝණියේ කොත්මලේ ඉහළ කොත්මලේ සහ වික්ටෝරියා ජලාශවලට සැලකිය යුතු ජල ප්‍රමාණයක් අලුතෙන් එකතු වූ බව සඳහන් කරන්න කැමති. ඒ වගේම තවදුරටත් එම ජලාශවල ජල මට්ටම් වර්ධනය වෙමින් පවතින බව සඳහන් කරන්න කැමති. සම්පූර්ණයෙන්ම අලුතෙන් එකතු වී ඇති ජල ධාරිතාව මේ වන විට ගණනය කරමින් පවතිනවා.